සාදරයෙන් පිළිගන්නවා උඩුවි ක්‍රියේෂන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දිනම. ඉතින් මම අද අලුත් අදහසක් ඔයාලට දෙන්න හිතුවා. ඒ තමයි gedara තියෙන පරණ ලී බඩුව කොහොමද අපි අලුත් කරගෙන ඒක නැවත ප්‍රයෝජනට ගන්න කියලා. ඉතින් මම ප්‍රායෝගිකවම කරපු දෙයක් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. පළවෙනියටම මම කියන්නම් මගේ gedara තියෙන පුටු සැටික ගැන. මම අලුත් මාධ්‍යයේ පුටු සැටියකට දැම්ම යන්නේ නැතුව පාවිච්චි කරපු පුටු සැටි එකක් ටිකක් අඩු මුදලකට මිලදී ගත්තා. අපි බලමු මේක කොහොමද තිබ්බේ කියලා මේ ෆොටෝ වලින් එක වලට බලාගන්න පුළුවන්. මේ සැටි එක හදලා තියෙන්නේ තේක්කලියෙන්. මේක කලින් පාවිච්චි කළ එකක් වුණාට හොඳ තත්වයක තිබුණා. ඉස්සර අපු ගොඩාක් පුටු සැටි මේ මා ඩිසයින් එකේ තියෙන්නේ. මේ තියෙන ගෙදර සාලේ ඒ පොඩි සැටියක තිබ්බහම තියෙන පෙනුම ලොකු පුටුවට ඉහලින් තියෙන পেইන්ට් එක ඒ වෙනකොට බිත්තියේ ගහලා තිබ්බේ නැහැ. ඒ නිසා පුටු උලින් තියලා පෙනුම බලුවා. ඒ পেইන්ට් එක ගැන වීඩියෝ එකක් මම කළා. ඒක ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම් ඔයාලා බලන්න. ඉතින් ওই විදිහට තමයි පොඩි සැටියක තිබුණේ. ඉතින් මට හිතුණා මේ සැටියේ කුෂන් මැටීරියල් ඩිසයින් එක වෙනස් කරන්න. මේ කාලේ ගොඩක්ම තියෙන පුටු සැටි වල ඩිසයින් ගත්තොත් මේ නව මාදිලියේ තියෙන පුටු සැටි වල ගොඩක්ම ප්ලේන් කලර්ස් ඉරි තියෙන ඩිසයින් ලා පාටින් මල් තියෙන ඩිසයින් වගේ ඒවා තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් මටත් හිතුණා මේ වගේ ඩිසයින් තියෙන මැටීරියල් දෙකකින් මේකේ කුෂන් එක ආයි මහන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට තමයි මම එක කරේ. ඒ වගේම මේක පොලිෂ් කළත් තව වැඩි උපයක් අරගත්තා. බලන්න අප දැන් තියෙන පෙනුම කොයි වගේද කියලා. මේ විදිහට තමයි අලුත් පෙනුම තියෙන්නේ. මේකට ඕන නම් තව පොඩි කුෂන් දෙකක් තියලා වුණත් ලස්සන කරගන්න පුළුවන්. ඊළඟට මම ගෙදර පැත්තකට දාලා තිබ්බ පුටු දෙකකුත් නැවත සකස් කරලා ප්‍රොජෙක්ට් එක ගත්තා. මේකේ කැඩුණු කොටස් නැවත පිළිසකර කරලා හොඳට පොලිෂ් කරලා ඒ වගේ මේකේ ලියමනක් තිබුණා. ඒකත් නැවත ඒවා වියන කෙනෙකුට දීලා සකස් කරගත්තා. ඉතින් අපි බලමුකෝ දැන් මේකේ වෙනම කොයි වගේද කියලා. මේ විදිහට තමයි ඒ පුටු දෙකේ අලුත් පෙනුම තියෙන්නේ. දැන් නම් අලුතෙන් ගත්තා වගේ නේද? මේකට මම කුෂන් දෙකකුත් මෙහෙම තියාගත්තා. මේ ස්ටූල් එකේ කකුල් කැඩිලා පැත්තකට දාලා තිබ්බේ. ඉතින් ඒකත් මම නැවත සකස් කරගෙන ප්‍රොජෙක්ට් එක ගත්තා. බලන්න මේ ටේබල් ලෑම්ප් එක තිබ්බහම ඒකට අලුත් පෙනුමක් එනව නේද? ඉතින් අද වීඩියෝ එකේ මේ දේවල් ඔයාලට පෙන්නලා ඔයාලටත් හිතන්න අදහසක් තමයි මම දුන්නේ. ඔයාලා ගෙදරත් පැත්තකට දාලා මේ වගේ ලීබඩු තියෙනවා නම් හිතලා බලන්න අලුත් විදියකට මේවා ප්‍රොජෙක්ට් ගන්න කොහොමද කියලා. ඒ වගේම අපිට පුළුවන් මේක ලී වර්ණේ නැතුව වෙනත් වර්ණයක් ආලේප කරලා තවත් අලුත් වෙනමක් ගන්නත් පුළුවන්. නව මාදිලි පුටු සැටි එකක් ගන්නකම් හරි එහෙමත් නැත්නම් මේ වගේ සැටි එකකට යන්න හැකියාවක් නැති කෙනෙක්ට උනත් මේ වගේ අදහසක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් මේ දේවල් ඔයාලත් හිතලා බලන්න. අදට සමු ගන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. පරිස්සමින් ඉන්න සුබ දවසක්.